හරි එතකොට අපිට ගිය සතියේ කලින් දවසේ කතා කළා මෙහෙම දේවල් ටිකක් ax ධන y සමානයි ax ධන y සමානයි mx කියලා y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්තාර කතා කළා කතා කරලා ඒවේ අවසාන ලක්ෂණ කීපයක් ලිව්වා අනුක්‍රමන සමාන වෙනවා නම් ඒ රේඛා එකිනෙක සමාන්තර වෙනවා කියලා අපි කතා කරා. එතකොට ඉතින් එහාට තව එක ප්‍රස්තාර වර්ගයක් තියෙනවා අපි අඳින්න. අපි ඒ ප්‍රස්තාරෙත් ඇඳලාම ඉමු. ඊට පස්සේ අපිට පුළුවන් ඒක ටික කතා කරන්න පුළුවන්. හරි. ලියාගමු අනුමාත්‍රිකාව ඊළඟට අභ්‍යාස කරන්න තියෙනවානේ. ලියමු ax ධන by සමානයි c ආකාරයේ ශිතවල ප්‍රස්තාර ආකාරයේ ශිතවල ප්‍රස්තාර ශිතවල ප්‍රස්තාර බලමු තේ මේ වගේ ගාණ ඇඳලා කොහොමද වෙන්නේ කියලා ලොකු දෙයක් නැහැ හරි සරල දේවල් ටිකක් තියෙන්නේ මම ගන්නවා මෙහෙම උදාහරණ මම ගන්නවා දෙකයි x ධන 3යි y සමානයි ඉඩම් 6 දැන් මම කියන අපතේ මේ සමීකරණයේ ප්‍රස්තාරය අඳින්න ප්‍රස්තාරය අඳින්න උදේ අපි දැන් මුලින්ම කරන්න ඕනේ දැන් මෙහෙම තියාගෙන දැන් ප්‍රස්තාරයක් අඳිනකොට xy අගේ හොයාගෙන ඉන්න බෑ ඒක මේක එකපාරටම xy අගේ හොයාගන්න බැහැ පුතේ ඔහොම තියාගෙන හොයන්න චුට්ටක් අමාරුයි සාමාන්‍යයෙන් අපි කරන්නේ පුතේ එතකොට මේක මුලින්ම y සමානයි mx ධන c විදියට හදා ගන්න. y සමානයි mx ධන c විදියට හදා ගන්නවා. මම කියන්නේ ලියන්නම්. මම කියන මේක පළමුව y සමානයි mx ධන c ආකාරයට සකසනු ලැබේ. mx ධන c ආකාරයට සකසනු ලැබේ. හරි දැන් අපි බලමු හදන්න. හරි. කොන්න සමීකරණය සමානයි 6. දැන් මට ඕනේ y යුක්ත කරන්නනේ පුතේ. එහෙනම් මේ පැත්තෙන් මේ ධන 2x අයින් කරන්න ඕනේ. ධන 2x අයින් කරන්න අපි මේ පැත්තට ඍණ 2x දාමු. ඍණ 2x දාමු. හරි. එතකොට මේ දෙන්න කැපිලා යනවා අපිට එනවා පුතේ 3y සමානයි 6 ඍණ 2x දැන් y යුක්ත කරන්න ඕනේ එහෙනම් මම කරන්නේ දෙපැත්තම 3ෙන් බෙදනවා හැම පදයක්ම 3ෙන් බෙදනවා පුතේ වෙන වෙනම බෙදුවා නම් ලේසි මේ දෙන්න කැපිලා y ඉතුරු වෙනවා 6 3ෙන් බෙදනහම 2 එනවා මෙතන එනවා ඍණ 3ෙන් 2 लखुण සී ආකාරයට හැදුව පුතේ. ඉතින් y උත්තරමාන. දැන් මේකට මම අගේ වගුවක් හදනවා. හරි. ලියන්නකෝ බලන්න. ඉස්සෙල්ලා මාතෘකාව ලියවනේ වලනේ පොඩි වාක්‍යයක් ලියා ගන්නවා නැත්තේ. මෙහෙම ලිව්වනම් හරි. ලියන්න. ඉහත ආකාරයේ ප්‍රස්තාර ඉහත ආකාරයේ ප්‍රස්තාර
පළමුව පළමුව y සමානයි mx ධන c ආකාරයට y සමානයි mx ධන c ආකාරයට සකසනු ලැබේ සකසනු ලැබේ උදාහරණ උදාහරණ කියලා අපිට අපි ලියමු මේ ප්‍රස්තාරය මේක ලියන්න ඊට පස්සේ මෙතන ඉඳලා මෙතනට එනකම් ලියාගෙන යන්නකෝ බලන්න සර් ඒ කීප එක ආයෙත් කියන්න බලවන්ද අකුලම්බු දෙයක් මම මේක ලියන ගමන් ආයෙ කියන්න उदाहरण ऋण तुन दानिंद बेरी बिना ईलंग दामु बिंदु दान तुन न दान हायत दाम क्योंकि तुने बेदन आगे अंडिका तमाय अपि दान लोन ईलंग टे मैं कभी सुलु कर ऋण तुने देखकर गुना किरी बुदे एक्सवेन वाले दान हो ऋण तुन दान देख वोटा कल्पना आगे සුළු කර ගන්න ඕනේ මේ දෙන්න කැපෙනවා පුතේ එතකොට ඍණයි ඍණයි වැඩි කළාම ධන ධන දෙකට තව ධන දෙකක් එක්කව උගලාම් පුතේ 2 2 4 ඊළඟට මෙතන එනවා ඍණ 3න් 2 x වෙනුවට බිංදුව ධන 2 එතකොට මේ කෑල්ල ගත්තොත් බිංදුවෙන් වැඩි කළාම පුතේ ඒක අයින් වෙලාම යනවා ඒක අයින් කරමු बिंदु දන දෙක තුන් වරක් එකයි තුන් වරක් දෙකයි මෙතන නේද අපිට දෙවරක් දෙක හතරයි ඍණ ඍණ හතරයි දන දෙක ලොකු ගාණෙන් පොඩි ගාණ අඩු කළා ලොකු ගාණේ දකුණ ගැම්. ඒක උත්තරේ නේද අපිට ඍණ දෙකයි. එතකොට දැන් මේලා මේ කණ්ඩායම් ටික තමයි අපි ලකුණු කරගන්නේ.
අපි මේ ලක්ෂ ටික ලකුණු කරගත්තා නම් හරි. ඍණ 3 4. ඍණ 3 ඍණ 3 4 පුතේ. මේටි ගොඩක් අයින් කරලා නේ. ඍණ 3 4 ඊළඟට බිංදුවේ 2. මෙතන ඊළඟට 3 බිංදුව. තුනට ආවා බිංදුව. බලනකොට තේරෙනවා පුතේ සරල රේඛාවක එන්න ඕනේ. ඊළඟට 6 ඍණ 2. 6ට ආවා ඍණ 2ට ආවා. දැන් හරි. දැන් ඔයාලට තියෙන්නේ ප්‍රස්ථාරය අඳින්න පුතේ. ප්‍රස්ථාරය අඳනවා හරි. දැන් මට මේක කියන්න ඕන මොකද අර වගේ අගයක් දුන්නොත් අපි කරන්න යන්නේ මොකද y සමානයි mx ධන c ආකාරයට ප්‍රස්ථාරය ලියනවා. එහෙම නැත්නම් මේක අගයන් ගන්න බෑනේ පිටේ. ලියලා ඉවර වෙලා මේ ඒක ඇඳ ගන්න තමයි අපි හදන්නේ. හරි. प्रश्न अपीना प्रस्तार අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය ලියන්න. ලියලා ඒ ප්‍රස්ථාර x අක්ෂයේ ධන දිශාවත් එක්ක සමග සාධන කෝණය වාමාවර්ත කෝණය සුළු කෝණයක්ද මහා කෝණයක්ද යන්න ලියන්න. ඉස්සෙල්ලා අපි මේ වැඩේ කරලෙමු. y සමාන mx විදිහට හදලා එමු. එතකොට හැම වෙලේම මතක තියාගන්න ඕනේ ප්‍රස්ථාරයක් අනුක්‍රමණයේ අන්තක්ඛණ්ඩය ලියන්න කිව්වහම ඒ ප්‍රස්ථාරය y සමානයි mx ධන c ආකාරයට හදලා ඉන්න ඕනේ. y සමානයි mx ධන c ආකාරයට හදලා ඉන්න ඕනේ. දැන් බලන්න දැන් y උත්තර වෙලා තියෙනවා. පළවෙනි එකේ අපිට හරියටම දෙනවා y සමානයි x ධන 3යි කියලා. හරිද? එහෙම නම් පුතේ මේක ඉස්සරහා ඉලක්කමක් නැත්තම් අපිට එක දාගන්න පුළුවන් මේක. එහෙම දැම්මහම මේ ප්‍රස්ථාරේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්. ඇයි මේකෙ පුතේ y උත්තර වෙලානේ තියෙන්නේ? එහෙනම් මෙයාගේ m m කියලා කියන්නේ අනුක්‍රමණය. අනුක්‍රමණය වෙන්නේ පුතේ එකක්. ඊළඟට c. c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ y අක්ෂයේ කැපෙන දන පුතේ. මෙතන තියෙන්නේ c වෙනුවට ධන 3. ගම 3 ලිව්වනම් හරි ධන 3 නෙමෙයි. හරිද? ඔන්න අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය ලිව්වා. ඊළඟට අපිට කියනවා x අක්ෂයේ ධන දිශාවත් එක්ක වාමාවර්තව හදන කෝණය පුතේ. මෙන්න මෙහිම x අක්ෂයේ තියෙන්නේ ධන දිශාව කියන්නේ මේ පැත්තේ වාමාවර්ත කියන්නේ ඔරලෝසියේ කඩු කැරකෙන පැත්තට විරුද්ධ පැත්ත. ඔය පැත්තට හදන කෝණය මොකද්ද කියලා අහන්නේ. ඒ කියන්නේ සුළු කෝණයක්ද මහා කෝණයක්ද කියලා. පුතේ අනුක්‍රමණය ධන නම් හැම වෙලේම සුළු කෝණයක්. අනුක්‍රමණය ධන නම් මේ පැත්තට එන්නේ. අනුක්‍රමණය ඍණ නම් හැම වෙලේම මහා කෝණයක්. දැන් මෙයාගේ අනුක්‍රමණය ධන නේ පුතේ. අද මේක මම කියනවා අනුක්‍රමණය ධන බැවින් මහා sorry අනුක්‍රමණය ධන බැවින් සුළු කෝණයක් හදනවා සුළු කෝණයක් සාද ඔන්න ඔහොම එකක් තමයි ඉතින් මේගොල්ලෝ මේ කතා කරන්නේ දැන් අපි දැනගන්න ඕනේ දේවල් දැන් මේ ප්‍රස්ථාරයේ खंडांक मुकुट होयान नेतु है दालस अड़ाना कपी एंडोट पुते दालस अड़ाना कैंडोट
මෙතන ධන 3 හින්දා 3ේදී කැපිලා යන අනුක්‍රමනේ ධන නිකුතේ ධන පැත්තට යන ඔන්න මෙතන 3ේදී කැපෙන මේ පැත්ත බලාගෙන යන රේඛාවක් ඇදෙනවා එතකොට මේ මෙතන කෝණය පුතේ සුළු කෝණයක් වෙනවා x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණය පුතේ ඔක සුළු කෝණයක් වෙනවා මේ මං ඇන්නේ y සමානයි x ධන 3 කියන ප්‍රස්තාරයේ දල සටහනක් නේද දල සටහනක් ඒ කියන්නේ මේ මහා කෝණයද සුළු කෝණයක්ද කියන එකයි x අක්ෂයේ y අක්ෂයේ කැපෙන දැන ඔච්චරයි මං ඇන්නේ හරි මේක පැහැදිලි කරන්න ඕන නිසා විස්තර ටික ලිව්වේ හරි ඔතන පළවෙනි කොටසට විස්තර ඇතුව ලියාගම මේ වගේ පොඩි එකකුත් උන්නම් ඇඳගම එතකොට ඔයාලට තේරෙනවා මොකද්ද මේක වෙන්නේ කියලා දැන් බලන්නකෝ y = x + 3 මම උනා හරියට ඇඳලා පෙන්නනවා ඔයාලට මෙතන මට තියෙන්නේ පුතේ ඉක්වේෂන් එක දෙන්නනේ තියෙන්නේ y = බලන්න ගැඳෙන විදිහ = x ධන 3 පෙන්නන y = x ධන 3 හරියටම මේ 3ේදී කැපිලා යනවා පුතේ පැහැදිලිද හරියටම 3ේදී කැපිලා යනවා මොකද්ද වෙන්නේ කියලා කිව්වේ මම මේ හතර ගණන් අතන ඊළඟට මම කිව්වේ හතරවෙනි කොටස හදමු කියලා. එතන දාලා තියෙන පිළිවෙල හදන්න පුතේ. විස්තර ඇතුළු කියන්නේ පස්සේ දවසක මේ හොයාගන්න බැරි වෙන හින්දා මේක අපිට දෙනවා පුතේ y = 4 ධන භාගයයි x ඔහොම තියාගෙනම අපිට ලියන්න පුළුවන්. එහෙම මොකු ගැටලුවක් නැහැ. මේ සම්මත විදියට හරවන්න ඕන x මුලින් ලියා ගන්නවා. ඒ කියන්නේ y = ධන නිදි කොහොමද තියෙන්නේ භාගෙට? ධන භාගයයි x ධන 4. එතකොට පුතේ මෙයා y = mx ආකාරයේ ප්‍රස්ථාරය. mx ධන c ආකාරයේ ප්‍රස්ථාරය. එහෙමනම් දැන් අපිට දැන් m කියන්නේ අනුක්‍රමණය කියලා දන්නා එකපාර ලියන්න හුදේ m කියලා කියන්නේ භාගය ඊළඟට c කියලා කියන්නේ 4යි c කියන්නේ 4යි ඊළඟට සුළු කෝණයක්ද මහා කෝණයක්ද කියලා අහනවනේ මෙතන භාගය තියෙන්නේ පුතේ භාගය තියනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම මේක සුළු කෝණයක් වෙන්නේ හරිද දැන් මම කෙටි කියන්නම් සුළු කෝණයක් සාදයි සුළු කෝණයක් සාදයි ඒ පළවෙනි කොට මේක යටතේ මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ සුළු කෝණයක් සාදයි එතන ඔයාලට මම මේක ඇඳලා පෙන්නුවොත් බලන්න ඔහොම මේකත් ඔහොම තියාගෙන ඇඳලා පෙන්නන්න y = භාගයයි x ධන 4 y = ඉදාමු වරහණක් ඇතුලේ පුතේ මොනවද ගන්නෙ භාගයයි x ධන 4 පේනවනේ අතුපාඩින් ඇඳුණු රේඛාව පුතේ භාගයයි x ධන 4 මේ පේනවනේ ධන 4ෙදි කැපිලා යනවා පුතේ භාගයයි x කියලා කියන්නේ x වලාගේ ධන කියන්නේ මේ රේඛාව මේ පැත්ත හැරිලා යනවා එහෙනම් ওই පැත්ත හැරිලා යන රේඛාව පුතේ ඊළඟ එකේ අපිට කියනවා අනුක්‍රමණය අන්තක්ඛණ්ඩේ ලියන්නලු මතක තියාගන්න ඕනේ අනුක්‍රමණයක් අන්තක්ඛණ්ඩයක් ලියන්න නම් ඉස්සල්ලා මේ ප්‍රස්ථාරේ y mx ධන c විදිහට හදන්න ඕනේ. ඒ කියන්නේ y සමානයි කියලා ගන්න ඕනේ මේ. y උත්තර කරන්න. y උත්තර කරන්න නම් මේ සමීකරණේ සියලුම පද පුතේ. සියලුම පද බෙදන්න ඕනේ දෙකෙන්. හැම පදයක්ම දෙකෙන් බෙදන්න.
එතකොට y සමානයි දෙකෙන් 3යි x දෙක දෙකෙන් බෙදුවාම 1යි දෙක දෙකෙන් බෙදුවාම 1යි ඔන්න දැන් හරි පුතේ දැන් හරි විදියට හැදුනා මේක එහෙනම් දැන් මෙයා y සමානයි mx ධන c ආකාරයේ රස්තාරයක් හරිද එහෙනම් m කියලා කියන්නේ අනුක්‍රමණය කියන්නේ x ඉස්සරහා තියෙන ඉලක්කම දෙන්නේ විෂම භාගයක් උනාට කමන්නේ අනුක්‍රමණය දෙකෙන් තුන එතකොට c කියලා කියන අන්තක්ඛණ්ඩේ y අක්ෂයේ කැපෙන තැන පුතේ ඍණ 1යි එතකොට අනුක්‍රමණය ධනයිනේ තුන බෙදීම දෙකයි කියන්නේ එකමාරෙන් මෙතේ 1.5යිනේ අනුක්‍රමණය ධන කියන්නේ අනිවාර්යෙන් මෙයා සුළු කෝණයක් හදනවා සුළු කෝණයක් සාද එක්සක්ෂයේ ධන දිශාවත් එක්ක හොඳේ වාමාවර්තව හැම එකටම විස්තර ලිව්වේ නැහැ සුළු කෝණයක් සාදයි කියලා මම ලිව්වා එතකොට ඔයාලට මම මේ සමීකරණේ ඇඳලා පෙන්නුවොත් කියන විදිහටම ඇඳලා පෙන්නන්නම් අපිට පුළුවන් මේකේ සමීකරණේ 2y සමානයි අතර තියෙන සමීකරණෙම ලියන්න 2y සමානයි 3x ඍණ 2 लक्षण ඊළඟානේ අනුක්‍රමණ අන්තක් ගන්න හොයන්න පුතේ මේකේ y කියන එක උක්ත කරලා ඉන්නවා ඉතින් ඔයාලට y උක්ත කරන්න මේ බෙදීම තුන දැනට කරදර නම් අපිට පුළුවන් මුලින්ම බෙදීම තුන අයින් කරලා ඉන්න බෙදීම තිබහම කරදරයි වගේ නම් මුළු සමීකරණයම තුනෙන් වැඩි කරමු හැම පදයක් ප්‍රශ්න ඉවරයි මෙතන එන අපිට 2x දෙවරක් තුන 6යි y 6 වරක් තුන පුතේ 18 හරි දැන් y යුක්ත කරන්න ඕනේ මම මේ ධන 2x මෙහෙන් අයින් කරලා ඉන්නම් කොහොම තියෙන්නේ ධන 2x අයින් කරන්න මම දානවා ඍණ 2x මේ පැත්තට දැම්මනම් මේ පැත්තට දානවා පුතේ ඍණ 2x දැම්මහම ධන 2x ඍණ 2x කැපිලා යනවා. එතකොට ඉතුරුයි 6y 18 ඍණ 2x. දැන් ඉති y ને උක්ත කරන්න ඕනේ පුතේ. මුළු සමීකරණයම 6ෙන් බෙදමු. මෙයා බෙදුවා. මෙයා බෙදුවා. මෙයා බෙදුවා. එතකොට මේක නම් කැපිලා යනවා පුතේ. y එනවා මෙතන 18 6ෙන් බෙදුවාම 3යි ඍණ මේක චුට්ටක් බෙදෙනවා චුට්ටක් දෙවරක් 1යි දෙවරක් 3යි කියලා පොඩ්ඩක් බෙදෙනවා මෙතන අපි ලියන්න පුළුවන් 3 න් 1යි x දැන් වැඩේ හරි ඒ වුණාට අපි මේක හරි විදියට ලියනවා නම් x මුලට දාලා ලියනවා නම් මේ පදේම මුලින් ලියමු ලකුණ මාරු වෙන්නේ නැහැ එකම පැත්තේ දෙපැත්ත මාරු කරන එක නෙමෙයි යා මුලින් ලිව්වා මෙයා ඊළඟට ලිව්වා මෙයා ඉස්සරහ ලකුණක් නැහැ කියන්නේ ධන ඔන්න මම සම්මත විදිහට සමීකරණය හැදුවා පුතේ දැන් ඔන්න ආවා අපිට y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් දැන් මෙතනට එනකන් ආවට පස්සේ අපිට ලියා ගන්න පුළුවන් ඔය කියන විස්තර දෙන්නේ m මෙත අනුක්‍රමණය කියලා කියන්නේ ඍණ 3 න් 1යි x c කියන්නේ ධන 3යි අනුක්‍රමණය ඍණ පුතේ එන අනිවාර්යෙන් මේක මහා කෝණයක් හදනවා x අක්ෂය ධන පැත්තත් එක්ක වාමාවර්තව මහා කෝණයක් හදනවා මහා කෝණයක් සාදයි
लियम बारान इससे लम रास्ता रहने दे बिना ना इससे लियान को धन मंकी अनिवार्य मे पेट बलाग्नि महाकोणी उदाहरण प्रस्तार लक्ष्य सोया बिंदु y වලට බිඳුව දාලා අගයක් ගමු. ඔන්න බලන්න කරනවා. මම මේක හොයනවා මෙහෙ. x සමානයි බිඳුව විද. ඔයාලට මම මේක ඇඳලා පැහැදිලි මේ මොකද්ද මේ කියන්නේ. මේ සමීකරණයකදී x ට දානවා බිඳුව. 2 ගුණ කිරීම බිඳුව ධන 3. y සමානයි 2වරක් බිඳුව බිඳුවයි 3. බිඳුවයි 3යි එකතු කළාම 3යි නේ පුතේ. එතකොට එම් මේ තියෙන පුතේ බිඳුවේ 3නේ තියෙන පුතේ බිඳුවේ 3 මේ තියෙන. එහෙම නේද? x වලට බිඳුව y වලට 3. හරිද? ඊළඟට අපි දානවා පුතේ y වලට බිඳුව y වලට බිඳුව දානවා. එතකොට අපි බලමු මේ මෙයාට බිඳුව දානවා. බිඳුවයි 2x ධන 3. එතකොට දැන් අපි මේක හොයමු පුතේ. මේ ධන 3නේ පුතේ තියෙන්නේ. x හොයන්න යන්නේ මම. ධන 3ට ඍණ 3ක් දාන්න. එහෙට ඍණ 3 දැම්මම නම් පුතේ මෙහෙටත් ඍණ 3ක් දාන්න. මේ දෙන්න කැපෙනවා. ඍණ 3 සමානයි 2x. දැන් පුතේ දෙපැත්තම බෙදනවා 2කින්. මේ කැපෙනවා. ඍණ 3 2කින් බෙදන්නේ තියෙන පුතේ. එතකොට 1.5යි නැත්නම් 1.5 ඉඳලා තියෙන්නේ මේසිනේ. ඒකයි මම හැමෝම දැක්කේ.
එතකොට පුතේ මෙතනට අදාළ කණ්ඩායම් කියන්නේ y බිංදුවයි x වලට අගයක් තියෙනවනේ නේ. අපිට කණ්ඩායම් කියනකොට මුලින්ම ලියන්නේ x අගේ ඍණ 1.5 බිංදුව. දැන් එයාලා කියන්නේ පුතේ අපිට මෙන්න මේ කණ්ඩායම්ක දෙක ලකුණු කරලා ප්‍රස්ථාරය අඳින්න ඕනේ. දැන් මේකේ අපිට ඔයාලට කියන එක තේරෙන්නේ නැත්නම් මන් දන්නේ xb x වල ආගිය x අක්ෂයයි y අක්ෂයයි ඡේදනය කරන ලක්ෂ්‍ය මොකද්ද කියලා හොයන්න කියනවා. හරි ඒක අමතක කරලා මේ දෙක ඉස්සෙල්ලා ලියන්නකො මම ඒක පැහැදිලි කරන්න. ඒක එහෙම කිව්වහම අපි කරන්නේ x ට බිංදුව දාලා ආගියක් ගන්නවා y ට බිංදුව දාලා x ට ආගියක් ගන්නවා. හරි ඕක ගන්නකො ඉස්සෙල්ලා ඊට පස්සේ මම කියන්න මොකද්ද වෙන්න ඕනි කියලා. දැන් පුතේ මෙහෙමනේ බින්දුවේ 3 තියෙනවා. හරිද? එතකොට බින්දුවේ 3. දැන් ඔයාලට පේනවනේ බින්දුවේ 3 කියන්නේ මේ x අක්ෂයේ කැපෙන තැන මේ තියෙන්නේ. ඊළඟට අපිට ආවා ඍණ 1.5 බින්දුව. දැන් මම මේ ලකුණු කියලා වැරදි පුතේ මෙන්න. අයින් කරන්න එපා ඉස්සෙල්ලා. ලකුණු දැන වැරදි. හරියන බලන්න. බින්දුවේ 3. බින්දුවේ 3. ඔයා ඉදේ y අක්ෂයේ කැපෙන තැන. ඊළඟට අපිට කියනවා ඍණ 1.5 බින්දුව. ඍණ 1.5 කියන්නේ පුතේ මේකේ ඍණ 1 2 4 නේ මෙන්න මෙතනනේ. ඍණ 1.5 බින්දුව. හරිද? ඍණ 1.5 බින්දුව. එතකොට පුතේ ඔයාලට පේන්නේ අර එයාලා අපිට කියන ප්‍රශ්නේ පැහැදිලිද බලන්න. x හා y අක්ෂ ඡේදනය කරන ලක්ෂ සොයා. මේ මං හොයලා තියෙන x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂය මේ sorry y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂය මේ හොයලා තියෙන්නේ x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂය. මේක හොයලා ප්‍රස්ථාරය අඳින්නලු. ඒ කියන්නේ දැන් අපිට තියෙන්නේ මේ දෙන්න යා කරන්න පුතේ. යා කරනකොට මේ චුට්ටක් යා කරන්න එපා මේ. මෙහෙම ලක්ෂ දෙක හොයලා හරියට යා කළා නම් හරි. හරිද? ලක්ෂ දෙක හොයලා හරියට යා කරන්න පුළුවන්. මාරීට යා කළා නම් පොඩි ගණ්ඩාංග තලයක් ඇඳලා ඒකේ ටික ලකුණු කරා නම් හරි. ඔය ලක්ෂ දෙක විතරක් යා කරලා ඇඳනනම් හරි මෙතන 3 මෙතන 1.5. ඔය මූල ධර්මයේම තමයි පුතේ පාවිච්චි කරන්න කියන්නේ අපිට ඒකේ B කොටසට. ඒක y සමාන mx විදියට හරවන්න ඕනෙත් නෑ නිකම්ම ලිව්වා නම් ඇති. අපි බලමු පුතේ b වල පළවෙනි කොටස හදන්න. 2x ඍණ 3y සමානයි 6. ඕක අපිට ඕන නම් y සමානයි mx ධන c කියලා හදලා ඉන්න පුළුවන් පුතේ. නැත්නම් ඉතින් ඔහොමම ආදේශ කරන්නත් පුළුවන්. එක සැරයක් ආදේශ කරන x ට බිංදුව අනිත් සැරේ ආදේශ කරන y ට බිංදුව. x සමානයි බිංදුව විතර. 2 ගුණ කිරීම බිංදුව ඍණ 3y සමානයි 6. දෙවරක් බිංදුව බිංදුවයිනේ පුතේ. ඒක අයින් වෙලා යනවා. ඍණ 3y සමානයි 6.
දෙපැත්තම ඍණ තුනෙන් බෙදුවොත් මෙදෙන කැපිලා y සමානයි ධනයි ඍණයි ඍණ වෙනවා 6 තුනෙන් බෙදුනහම 2යි කියලා එනවා. දැන් එතකොට අපිට එක කණ්ඩාංකයක් ආවා. x ත බිඳුව y ත ඍණ 2. එයා හරි. දැන් පුතේ y සමානයි බිඳුව දාලා බලන්න මොකද වෙන්නේ කියලා. දෙකයි x ඍණ 3 ගුණ කිරීම y ට දාන බිඳුව සමානයි 6. දෙකයි x තුන්වරක් බිඳුව බිඳුවයි පුතේ ඒක අයින් කරමු 6. දෙපැත්තම බෙදනවා देखे मेरे ना कैपिला एक समान है तुनाई किया था लेबल उन्हें बोले थाव कांडाओं क्या कपिल लेबल एक सोला के तुनाई लो वाई बराबर बिंदु है मारु बल्ले हो लिया निका एक सोला के मुलाटे लिया न मोन हरी दे देंग वाले देंग वाला दिन ना कांडाओं का देखा बिंदु वेरी ना देखा तुने बिंदु ඔන්න ඔය දෙක ලකුණු කරලා පුතේ රේඛාව ඇදලා දාන්න. කියමු. මම මේක ඇඳලා පෙන්නන්නම් පුතේ. දැන් මෙතන එකක් බිංදුවේ ඍණ 2. බින්දුවේ ඍණ 2 දෙවෙනි අර කියන එකේ යන්න ඕනේ y අක්ෂයේ දිගේ නේ පුතේ. බින්දුවේ ඍණ 2 අනිත් එක 3 බින්දුව පළවෙනි අර කියන එකේ x අක්ෂයේ දිගේ නේ 3 බින්දුව මෙතන. දැන් ඔයාලට තියෙන්නේ ඔය ලක්ෂ දෙක හරහා යන්න රේඛාව අඳින්න. ඇත්තටම රේඛාවක් අඳින්න ලක්ෂ දෙකක් ඇති පුතේ අපිට. ඊට වඩා තුනක්වත් යන්න පුතේ. එකක් අපි අතින් වැරදුනොත් එහෙම දැන් හිතන්නකෝ මේක වැරදියට මාක් කළා කියලා. එතකොට ඒ දෙකෙන් නැදෙන්නේ. එතකොට අනිවාර්යෙන් රේඛාවම වැරදි. තුනක් ඇන්දොත් පොඩ්ඩක් හරි මේ එකක් අහකට ගියොත් අපිට තේරෙනවා මොකක් හරි වරදක් තියෙන බව පුතේ. එතකොට තව කණ්ඩාංකයක් හරි අපිට හොයලා බලන්න පුළුවන්කම තියෙනවා. ओके वेर कर ला ඊළඟට එන්න පුළුවන් පුතේ. අපි වෙලාව ඉතුරු කර ගන්නත් එක උත්තර ටික ලියමු නේද? අනුක්‍රමණියක් අක්කන්නේ තියෙනවනේ මේකේ තුන්වෙනි ගාන. පළවෙනි එකේ ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ අපි ලියලා දෙනවා. 2x වෙන 5 කියලා. ඊය පිළිවෙලදී වුණා නම් හරි. අනු වැඩර y සමානයි. අනුක්‍රමණය ඍණ 3යි. එහෙනම් ඍණ 3යි x අන්තකණ්ඩේ 4යි නේද? මම ධන 4යි. කොච්චරයි? ආදී යන්න බලන්න. y සමානයි අනුක්‍රමණය ඍණ භාගයයි. අන්තකණ්ඩය ඍණ 3යි. අනිත් එකේ අනුක්‍රමණය 2න් 3යි. අන්තකණ්ඩය ධන 1යි 5 y සමානයි අනුක්‍රමණය 1යි 1x ලිව්වත් 1යි නිකම්ම x කියලා ලිව්වත් හරියට අන්තකණ්ඩය බිඳුවයි. ඉතින් ඔහොම තිබ්බත් හරි නැත්නම් ඉතින් බිඳුව නැතුව පුතේ y සමානයි 1x කියන්නේ x නේද? y සමානයි x කියලා ලිව්වත් හරියට
තුන්වෙනි ගාන හරිය සරලව අපි ලිකුවා. පැතිරියන වගෝස අපි හදා අදින විදිහට හදාගත්තනම් හරි නේස ඒක තමයි මාත් කියන්නේ කිව්වේ හතර වෙනි ගාන අපි හදන විදිහට හදාගත්තන ලේසි වගේ නේද නැත්නම් එකින් එක ආදේශ කර කර යන්න ගියාම පොඩ්ඩක් අමාරුයි හතර විදිහට අමාරුයි ඔව් නේ අපි එක එක මේ අපේ විදිහට හදමු පුතේ ඒක ලේසි අපිට තම මේ පැතිරිය ගන්න හතර වෙනි ගාන හදන්න හතර වෙනි පුතේ මම අපේ විදිහට හදනවා y සමානයි ඍණ 3යි x ඍණ 2නේ තියෙන්නේ x ගත්තා ඊළඟට මේ ප්‍රකාශනයේ ලිව්වා ඊළඟට y ලිව්වා එතකොට අපිට පුරු විදියට හරි ලේසියි මේ නැත්නම් එකින් එක ආදේශ කරන්න වෙනවා වෙන වෙන මෙතන අපිට ගන්න කියන්නේ ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 මෙතන ඍණාටයි කියලා යාලා කියනවා බිංදුවේ ඍණ දෙකයි කියලා කියනවා ස්ථෙන් සම්පූර්ණ කරන්න ඉස්සෙල්ලාම මේකට මුදේ ආදේශ කරන්න. මම එක පිළිවිල යන වල තනින් ආදේශ කරන්න. ඍණ 3 ගුණ කිරීම x වෙනුවට ඍණ 2 ඍණ 2. 3 වරක් 2 6යි ඍණයි ඍණයි ධන ඍණ 2. 6ෙන් 2ක් ගියාම 4. එතකොට මේ වෙනම් ගැටුවක් නැහැ මේ අතන අගේ තියෙන එක විතරනේ මම නිකන් ඔහොම ආදේශ දාලා තියනවා. आदेश संपूर्ण कर තුනෙන් දෙකක් ගියාම එකයි. ඍණ 3 වැඩි කිරීම 1 ඍණ 2. 3 වරක් එක 3යි ඍණ ඍණ 2. ඍණ 3යි ඍණ 2යි දෙකම ඍණින් දෙක එකතු වෙන උත්තේ ඍණ 5යි. මෙතන ඉලක්කම් ටික පිළිවෙලට තියෙන හින්දා මෙතන ඔක්කාර පිළිවෙලකට තමයි එන්නේ. නැත්තම් සරල රේඛාවක් එන්නේ විදියක් නැහැ නේද? දැන් ඔයාලට තියෙන මේ ලක්ෂණ ටික ලකුණු කරලා ඉවරලා අපිට ප්‍රස්ථාරය අඳින්න. එතකොට බලන්න ඍණ 2 4 පුතේ ඍණ 2 4 ඊළා එක ඍණ 1 1 බිංදුවේ ඍණ 2 1 ඍණ 5 ඊළාට 2 ඍණ 8
इकेरीना आटक मेरी कला या कल इन्ना इतने में दिखेरी नाट में इससे लखुन करे नहीं पुते में के इधर माध्यम नहीं हिंदा इधर लखुन करना दिखेरी नाट नौ में गाता में पुते इन මේ ඛණ්ඩාංක තලයේ මතම y සමාන x අඳින්නද y සමාන x අපි අඳිමු y සමාන x අඳින්න පොඩි වගුවක් ඕන වෙනවා පුතේ අපි මේ වගුවක් ඕන්නේ මේක ඇඳ ගන්න පුතේ x ගත්තා y ගත්තා වෙන මොකුත් ගන්න දෙයක් නැහැ ඒ දෙන්න සමානයි පුතේ එතකොට මම මේ පැත්ත දාන්නම්කෝ 1 2 3 වගේ එකක් එතකොට මේ දෙක සමානයි එහෙනම් මෙයා එක නම් මෙයත් එක මෙයා දෙක නම් මෙයත් දෙක මෙයා තුන නම් මෙයත් තුන දැන් ඔයාලට තියෙන්නේ ඔන්න ඔය ලක්ෂ ටික ලකුණු කරන්න මේකේ ආයිසරය 1 1 2 2 3 3 ඔය ටික ලකුණු කරන්න ලකුණු කරලා ඉවර වෙලා අදින්න ඔය සරල රේඛාව එන්දර පස්සේ ඔය අහන ප්‍රශ්නෙට උත්තර අපිට ගන්න පුළුවන් ඉතල ඔය ලක්ෂ ටික ලකුණු කරලා අදින්න ගොයන් ප්‍රස්තාරේ लक्षण समीकरण
अभी बालम पुते मामा दाले सटहाना अंदिन्नां वालाट पहदली करने ले इसी लेटा मिन्न मेहे मेकात्ती एनने दाले सटहाना कितरा कानुमा मिया एक्स मिया वाई इतो वने मेका हरा याने एक वाई समान एक्स मिया तमा ए बी क्या तो बोल मैं क्या पहना था ना आप इधर देना देखा ही किया ये आते रहे थे आप इधर किना मेरे का आगे का समांतर आई किया था ये ना आप इधर माता के इन्होंने एक ही नेकट समांतर रेखा वाले अनुक्रमणे समान बिना आप इधर ये ना मैं आगे अनुक्रमणे एक नहीं लाख का मन नहीं किया ये ना मैं के ये मत बता माँ देखे दिखे पे ना मेक अंत कांडे देखा ये ना मेक वाई समान है एक्स दान है देखा ये रंग है बुते पी क्यू रेखा आवे मित्र लीना तूने दिखे पे ना ये ना इतनी अनिवार्य वाई समान है एक्स मित्र दे इन्ना मोने समान तरह नहीं ला मित्र लीना तूने नहीं ला बुते लीना तूने बैंडो वाई समान है एक्स लीना तूनाई किया रहते हैं y समान है x की ना तुनाई के लिए अरे ये तो गुड़ होता नहीं अपे प्रस्तार पाठ में मंग युवरे करना पड़े थवा तीनों लोकु मिश्रा अभ्यास या वाला उत्साह गल्ला बालन हादन ने बेरुगियो अपे पास्से वेलाओ को बालम ये ठीक नहीं दिगे पाठ में अपे दें सह है ना दावस गाना करान ना पितनिंग अवसान करूं मैं पाठ में තව එක පාඩමක් උදේ මේ වාරයට ඉතුරු කරගෙන ආවේ අපි පතහා නිර්මාණ පාඩම මම හිතන්නේ ඒක කරලා හිටියනම් හොඳයි අපි ඒ වැඩේ කරලා ඉමු පුතේ කරලා ඉවර වෙලාම තුන්වැනි වාරේ වැඩවලට හිමීට යමු හරි එහෙනම් මේකේ අපි ඉතුරු කරගෙන ආපු පාඩම පුතේ අපි ගමු පතහා නිර්මාණ කියන පාඩම 14 වෙනි පාඩම लिया ना बोले दाह हत्तरे नहीं पा रहे हैं पता हाँ निर्माण पता हाँ निर्माण अनुमात कावल लिया ने बुते पत्तर बुते इतने कोटे मूली मापी का तांगर ना वा पत्ते या किया ने मुखाद्दे किये इतने कोटे बुते मेहमे का पत्तर वो आला हालत ही ना पत्ते किये ने बच्चे ने दावने पत्ते या किये ने मैं वाहने या गमन करना मार गया अन्य ये वाके दे अपने मैं गणित ये दिया पत्ते या किया ने निश्चित मार्ग इतिंगलाधि निर्माण कर අපි මෙහෙම ලියාගෙන ඉමු ඉස්සෙල්ලා ලියන්න බෙදෙ මෙහෙම පත කියන එක යටතේ යම් අවශ්‍යතා එකක් හෝ කිහිපයක්
යම් අවශ්‍යතා එකක් හෝ කිහිපයක් සපුරාලන පරිදි ඇති සපුරාලන පරිදි ඇති ලක්ෂ කුලකයක් සපුරාලන පරිදි ඇති ලක්ෂ කුලකයක් පතයක් ලෙස හැඳින්වේ පතයක් ලෙස හැඳින්වේ අපෝගයන් වලේ 47 වෙනි පිටුවේ තියෙන එක මම කිව්වේ යම් අවශ්‍යතා ආයිලියන්නේ බෑ එකපාර ලියපොරේ යම් අවශ්‍යතා එකක් හෝ කිහිපයක් ඊළඟට අනුමාත්‍රකාව ලියා ගන්න පුතේ මූලික පත මූලික පත පුතේ අපි ගණිතයේදී කතා කරන මූලික පත හතරක් තියෙනවා එතකොට මේ මූලික පත හතර ගැන තමයි මුලින්ම කතා කරන්න තියෙන්නේ මේ පාඩමේ අවසානයේදී අපිට කවකට ඕන වෙනවා නිර්මාණ කරන්න අද නම් ගැටලුවක් නැහැ කවකට ලබන සතිය ඕන වෙනවා හරි එතකොට අපි මූලික පත යටතේ ලියමු දෙන්නේම ගණිතයේදී හමුවන මූලික පත හතරකි මූලික පත හතරකි අනුමාත්‍රකාව කොහේ වෙන්න ලියා ගන්න පුතේ ඊළඟට ඒක පළවෙනි එක තමයි පොතේ විදිහට ලියන්නේ මම අචල ලක්ෂයකට නියත දුරකින් පිහිටන ලක්ෂවල පතේ යන අචල ලක්ෂයකට නියත දුරකින් තමයි කියන මූලික පතේ ලක්ෂවල පතේ ඉතින් අපි දැන් කිව්වේ ගණිතයේදී හමු වන මූලික පත හතරකි කියලා ගණිතයේදී හමු වන මූලික පත හතරකි කියලා පළවෙනි අනුමාත්‍රකාව ලියන්න अचल लक्ष्य हर साल अचल लक्ष्य मे वगे लक्ष्य मे लक्ष्य समदूरी अभी गम मे आठ सेंटीमीटर तुना दूरी अभी गम मे वगे लक्ष्य मित्र सेंटीमीटर तुना दूरी मटे अंडे तुना मेन लगते उडटे अंड पे वेडी पहाल टेड पे अड़े තුනක් හිටින්න මේක යන්න ඕනේ පුතේ අපි මේක වටේ ඒ කියන්නේ වෘත්තයකට යන්න ඕනේ එතකොට මෙහෙම වෘත්තයක ගියා නම් හරි ඒ කියන්නේ හැම වෙලේම පරතරය සමාන වෙන්න අරගෙන යන්න පුළුවන් එහෙනම් අපි කියනවා පුතේ
අචල ලක්ෂයක නියත දුරකින් පිට ලක්ෂවල පතේ කියලා කියන්නේ වෘත්තය. එතකොට වෘත්තයක් ගත්තොත් කේන්ද්‍රය තියෙනවා අරය තියෙනවනේ. ඒ හින්දා අපි කියනවා මෙහෙම. අර අපි කියන අචල ලක්ෂය කියන්නේ හෙලවෙන්නේ නැති ලක්ෂයක් උදේ. අචල ලක්ෂයේ කේන්ද්‍රය වන මේ නියත දුර තියෙනවනේ. ඒ නියත දුර අරය වෙන දුර. නියත දුර අරය වෙන වෘත්තය. ඕක තමයි අපි කියන්නේ. नियत दूर अरयवन अचल लक्ष्य अरेवन सॉरी अचल लक्ष्य केंद्रेवन नियत दूर अरेवन मूर्त मूर्त की අපි උදාහරණයක් ලියමු මේකට ලියන්න මෙහෙම උදාහරණයක් ලියන්න p නම් අචල ලක්ෂයකට උදාහරණෙත් p නම් අචල ලක්ෂයකට सेंटीमीटर 3.5 दूरी पिहितन सेंटीमीटर 3.5 दूरी पिहितन लक्ष्यवेल पतय अंदिन्न लक्ष्यवेल पतय अंदिन्न मेदेट එතකොට මේ මැද ලක්ෂයට අපි දාමු p කියලා. ඊළඟට මේ දුර 3.5යි නේදතේ? මේක අපි කියමු 3.5යි කියලා. 3.5යි කියලා නේද? හරි. අනිත් බලන්නකෝ. මේ කවකටුවෙන් අඳින්නද? ආ ඔව් කවකටුව තියනවා නම් දැන් හොයාගන්න දැන් අඳින්න කවකටුවෙන්. තොර නබල සතියත් අපිටම ඔන්ලයින් ක්ලාස් තියනවාද? ඔව් පුතේ. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. මේ ක්ලාස් එක මම හැමදාම දිගටම මේ ක්ලාස් එක කරගෙන යනවා. දැන් අපි 9 පන්තියේ පන්ති දෙකයි නේ පුතේ තිබ්බේ. එතකොට දැන් 9 පන්තියේ පන්ති තුනක් වෙනවා. සුසිලාරාම් පන්සල එකයි, ධම්මාවත එකයි මේ පන්තිය. ඒක ඔයාලට පහසු ඕනෑම පන්තියකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත. මේකට එනවා නම් පුතේ මට මේකට එන අයගේ නම් ටික ඕනේ මොකද මේ ගෲප් එක හරියට හදලා ඒ කට්ටියට විතරක් මේ දාගත්තාම මට ලේසියි පුතේ ඒතර පැටලෙන්නේ නැහැ නැත්තම් ඔක්කොම දැන් අනිත් අය සමහර අනිත් පන්තිලේ එන ගමනොත් මේකට එනවා නැත්තම් ඒ කියන්නේ තේරෙන්නේ නැහැ මොකද්ද කරගන්න ඕනේ කියලා ඒ නිසා එතන යාළ හදිසි එන්න ඕන නම් දෙන්න පුළුවන් නේ ඒතකොට ඒකට අවස්ථාවක් දෙන එක කියන්නේ ගැටුවක් නැහැ නේ ඒ කිව්වසෙ මේ දැන් අපිට ලබන සතියේ පන්තිත් තිබිලා මේ ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා ඔහොමද ඒ කියන්නේ ලබන සතියේ ඉරිදා කරන්න තියෙන එක තමයි අපි මේ කරන්නේ අද ඒ කිය ලබන සතියේ අද ඔයාලා දිගටම ඉරිදා පන්තියට එනවා නම් ලබන සතියේ එන්නේ නැතුව ඉඳලා ඊළඟ සතියේ නම් එන්න පුළුවන් මේකට එන්න දිගට මේකට එනවා නම් දිගටම මේකට එන්නත් පුළුවන්
මදාද පන්ති තේමයි දැන් හෙට පන්ති තියෙනවා පොද හෙට කරන්නේ මේ ටිකමයි ඉතින් දැන් ආපු කියන්නේ ආ ඒ කියන්නේ මේ පන්තියට ලැබෙන සතින් ආවත් නැවත් අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ ඔයාලා ඉතින් දැන් පන්තියෙන් නම් එන්නේ ඩිගට මේ ඉතින් පන්තියට මෙන්න මේක නම් එන්නේ ඩිගට මේකට එන්න එතකොට හරි බදාද පන්තිය නම් එන්නේ ඩිගටම බදාද පන්තියට මොකක් කරේ එක පන්තියකට ඩිගටම එන්න පුතේ එතකොට හරි මේක මම කොහොමද කරන්නේ මොකද ඈත කට්ටි ඉන්නවා නේද පුතේ එතකොට එයාලට එන්න බෑනේ අපේ පන්ති වලට නිසා අපි මේ පන්ති ඩිගටම කරයි යනවා එතකොට කොච්චර කොච්චර ඈත කට්ටි හිටියත් තමයි නෑ අපිට මේකට එකව කරගන්න පුළුවන් නෑ අනිත් කට්ටිය හරි නේ පුතේ පැහැදිලි නේ මම කිව්වේ ඔව් සර් හරි දැන් පුතේ අපේ ඊළඟ අනුමාත්‍රිකාව ඊළඟ අනුමාත්‍රිකාව අපි නෝ පුතේ අචල ලක්ෂ දෙකකට අචල ලක්ෂ දෙකකට හරිද නියත දුරකින් චලනය වෙන ලක්ෂයක පතේ අචල ලක්ෂ දෙකක් පුතේ කියාගන්න අනුමාත්‍රිකාව අචල ලක්ෂ දෙකක් එතකොට පුතේ ඉස්සෙල්ලා අපි කතා කළේ රේඛාවක් නේ පුතේ දැන් මේ sorry ඉස්සෙල්ලාම අපි කතා කළේ පුතේ ලක්ෂයක් නේ දැන් අපි කතා කරනවා පුතේ ලක්ෂ දෙකක් ඒ කියන්නේ මෙන්න මේ වගේ තැන් දෙකක් තියෙනවා දැන් එකක් තියෙනවා මං කියනවා මේ තැන් දෙකට නියත දුරකින් අඳින්න කියලා පුතේ එතකොට මේ තැන් දෙකට සමදුරින් කියලා කියන්නේ පුතේ මේ තැන් දෙකට සමදුරින් නම් මේ දෙක මැද්ද වෙන්න බෑ පුතේ නැත්තම් සමදුර වෙන්න බෑ මේ දෙන්නගේ හරි මැද වෙන්න ඕනේ මේ ටික වල දෙකේ සමානයි කියන මම මෙහෙම දැම්මේ හරි මැද ඇල වෙලා යන්න බෑ හැබැයි හරි කෙලින් යන්න ඕනේ සරුංගලයක් හදන අපි බඳින්නේ මෙහෙමනේ හරි කෙලින්නේ බඳින්න ඕනේ නැත්තම් සරුංගලේ හදන්න බෑනේ පුතේ එතකොට මෙහෙම හරි කෙලින් ගියාම මෙතන අංශක 90ක් වෙන විදිහට මේක මත ඕනෑම ලක්ෂයක ඉඳන් ඒ වලටයි බී වලටයි කියන දුර සමාන වෙනවා. ඒක තේරුම මෙතන ඉඳන් අපි ඒට මැන්නොත් දුර සෙන්ටිමීටර් 8ක් වෙනවනම් මෙතන ඉඳන් මැන්නාම 8ක් වෙනවා. අපි ගමු මෙතන ඉඳලා මැන්නාම මෙතන 6.5ක් වෙනවා කියලා. එහෙනම් එතන ඉඳන් මෙතනට මැන්නාම 6.5ක් වෙනවා. එහෙම වෙන්න බෑනේ. එතකොට මේකට අපි කියනවා පුතේ මේ රේඛ ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ කියලා. ලම්බයක් කියන්නේ අංශක 90ට ඇඳලා තියෙන්නේ. සමච්ඡේදකය කියන්නේ අංශක 90ට මේ ලක්ෂ දෙක මැදින් හරි මැදින් ඇඳලා තියනවා කියන තේරුම. මේකට අපි නමක් දෙනවා පුතේ ලම්බ සමච්ඡේදකය කියලා. මේක නිර්මාණය කරන්න විදියක් තියෙනවා. ඒක අපිට පාඩමේ පස්සේ තියෙන. අපි එතකොට කරමු. හරිද? දැනට අපි කරන්නේ මෙතන අංශක 90 බව දාලා මේ දිගවල දෙක සමාන බව දානවා. කොහොමද මේක? ලියන්න පාතු ගාලිවනි පුතේ ඒ කියන්නේ ලියන්නේ හරිද කියන්න එම ලක්ෂ දෙක යා කරන රේඛාවේ එම ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි ලම්බ සමච්ඡේදකයයි උදාහරණ කියලා පුතේ ඔක ඇඳ ගන්නකො බෝඩ් එක ඇඳලා තියෙන එක ඒක අයිත් කියන්න පුළුවන් ද පැහැදිලි එම ලක්ෂ දෙක පුතේ මේක අපිට කියනවා පහත සඳහන් එක්ක චලිතයට අදාළ පතය දල රූපයක දක්වන්න ලොකු දෙයක් නෑ ඒක හරි පළවෙනි එක A සෙන්ටිමීටර් 50ක් දිග ලණුවක කෙළවරකට රබර් රැබයක් ගැටගසා ලණුවේ අනෙක් කෙළවරින් අල්ලා ලණුව ඇදී තිබෙනසේ කරකැවීමේදී රබර් රැබේ ගමන් මග ඉතින් අවුමගෙන යන්නේ ඉතින් අනිවාර්යෙන් නේද එහෙනම් ඔයාලට දින අදින්න මූර්තියක් කවකටුව තියනවා නම් කවකටුව තියලා අදින්න මූර්තියක් කේන්ද්‍රයේ තියනවා ඔතේ කේන්ද්‍රයේ ඉඳලා ඔහම ලකුණු කරලා සෙන්ටිමීටර් 50 බව දාමු 50 දුරින් නෙවෙයි යන්න ඕනේ
මේ රබර් ලැබේ තමයි මේ කියන්නේ. උච්චාරය කරන්න තියෙන පොඩි දෙයක්. අ B කොටස හදලා ඉවර කරමු. ක්‍රියාත්මක වෙන ඔරලෝසුවක කටුවක තුඩේ ගමන් මග පිටේ කටු මේ ඔරලෝසුවන මේ කටුවක් නම් ඒ තුඩ ඔහොම යන්නේ වෘත්තයක ලොකු දෙයක් නෑ ආයි කරන්න තියෙන්නේ වෘත්තයක් ඇදලා ඔහොමකින් ලකුණු ගන්න තියන දුරක් මුකුත් කියන්න බෑනේ මුදේ මේ කටුවේ තුඩ යන්නේ මේ වගේ වෘත්තයක ඔච්චරයි කරන්න තියෙන්නේ හරි